හිටපු ආරක්ෂක ලේකම්තුමා ප්‍රකාශ කරලා තියෙනවා. එතුමා ඊ උසාවියට ගිහිල්ලා එනකොට කිව්වා කොහොම හරි මොන ක්‍රමයකින් හරි මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ. එයා ක්‍රමය දන්නේ නැහැ කියලා කිව්වා. මොන ක්‍රමයෙන් හරි පෙරලන්න කියලා තමයි ඊයේ කිව්වේ. ඒ ක්‍රමය දන්නේ නැහැ කියලා එතුමා ප්‍රකාශ කළා. ඒක බරපතල ප්‍රකාශයක්. මොකද හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් එතුමා රජයේ නිලධාරියෙක් හැටියට කතා වැඩ කළේ. එහෙම ආරක්ෂක ලේකම්වරයා මම ක්‍රමය දන්නේ නැහැ ඕන විදියකින් ආණ්ඩුව පෙරලන්න ඕනේ කියලා කියන එක මම හිතනවා ඇත්තටම ඉතාම බරපතල ප්‍රකාශයක්. ඒ කොයිතරම් බර එතුමා අදහස් කරන්නේ මේ රටේ ආරක්ෂක ලේකම්වරයෙක් හැටියට අවුරුදු ගණනාවක් වැඩ කරපු ලේකම්වරයෙක් දන්නේ නැහැ මේ රටේ කොහොමද ආණ්ඩු මාරු වෙන්නේ කියලා. එයා තොත්ත බබා. එයා දන්නේ නැහැ. එයා පෞගිය කාලේ එතුමාගේ ලේකම් කාලේ කොයිතරම් නීති විරෝධී වැඩ වුණාද, කොයිතරම් දේවල් වලට එතුමා වග කියන්න ඕනේද කියන එක අපි සියලු දෙනාම දන්න කාරණයක්. එහෙම කෙනෙක් දන්නේ නැහැ මේ රටේ කොහොමද ආණ්ඩු පෙරලන්නේ කියලා. ආණ්ඩු පෙරලන්නේ ඡන්දකින් පෙරලන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ උනම් ඔළු ගෙඩි ටික මාරු කරලා ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. එහෙමයි මේ රටේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. ඒක ක්‍රමයක් ඒගොල්ලෝ උත්සාහ කරා. සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට මිනිස්සු ගෙනල්ලා කොළඹ වට කරලා කොළඹ දිගටම රැඳී ඉඳලා කොළඹ අගමැතිතුමා ඒ වගේම ජනාධිපතිතුමාව සිරභාරයේ තියාගෙන ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා සැප්තැම්බර් 5 උත්සාහ කරා. ඒක අසාර්ථක වුණා. ඒක තමයි මම හිතන්නේ සමහර විට එතුමා ඒකත් දන්නේ නැහැ මේ කිව්වේ. එහෙම නැත්නම් හමුදා කුමන්ත්‍රණය ගැන එතුමා කතා කරනවත් දන්නේ නැහැ. මොකද ඒක බරපතල ප්‍රකාශයක්. මම නම් කියන්නේ වහාම එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ මොකද්ද ක්‍රමය කියලා. මොකද මේ රටේ ආරක්ෂක ලේකම්වරයෙක් දන්නේ නැත්නම් මේ රටේ ආණ්ඩු පෙරලන ක්‍රම ගැන. එහෙනම් එතුමාගෙන් අහන්න ඕනේ මොකද්ද ගන්න ඕනේ ක්‍රමය. එතුමා මොකක් ගැනද කියන්නේ? එක්කෝ එතුමා මේ කතා කරන්නේ ජනතාව හවුස්සලා ජනතාව පාරට ගෙනල්ලා ආණ්ඩු එලවන්නද? එහෙම නැත්නම් හමුදාව තුල කුමන්ත්‍රණයක් කරලා මේ රටේ බලය අල්ල ගන්නද? නැත්නම් ත්‍රස්තවාදී ක්‍රමයකින් මේ ආණ්ඩුව එලවන්නද? මොකද්ද එතුමා කියන මේ ක්‍රමේ? මොකද්ද මේ ක්‍රමය කියලා අපි දැනගන්න ඕනේ. ඒ හින්දා මම නම් කියනවා මේ බරපතල ප්‍රකාශයක් මේ කලේ. මේ බරපතල ප්‍රකාශය ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන උදවිය. මොකද මේක එසේ මෙසේ ප්‍රකාශයක් හැටියට අපිට සලකන්න බෑ. ඒක සාමාන්‍ය පුද්ගලයෙක් කියපු ප්‍රකාශයක් නෙමෙයි. මේ රටේ වගකිය යුතු වගකීම් දරපු ඉහළම තලයේ තැනක හිටපු නිලධාරියෙක් කරපු ප්‍රකාශයක් මේක. ඒ හින්දා එයා තොත්ත බබෙක්වත් නෙමෙයි. එයා පොඩි ළමයෙක් නෙමෙයි. එයා මේ රටේ නීතිය ගැන නොදන්න කෙනෙක් නෙමෙයි. එතුමා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නති පුද්ගලයෙක් නෙමෙයි. හින්දා මේ සියලු දේවල් දන්න පුද්ගලයෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා නම් කොහොම හරි මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ, මම මේ ක්‍රමය දන්නේ නැහැ කියලා කියනවා නම් ඒක ඉතාම බරපතල ප්‍රකාශයක්. ඒ හින්දා අපි මම ප්‍රකාශ කරන්න කැමැති වහාම මේ පිළිබඳව එතුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි. එතුමාගෙන් මේ ප්‍රශ්න කළා එතුමාගෙන් අහන්න වෙනවා මොකද්ද ඔබතුමා අදහස් කරන ක්‍රමය. එහෙම නැතුව මේ වගකිය යුතු නිලධාරීන්ට වගකිය යුතු නිලධාරි දරපු අයට එහෙම මේ රූපවාහිනිය වල ඉදිරියට ඇවිල්ලා වගකීම් රහිත කුමන්ත්‍රණකාරී ප්‍රකාශ, එහෙම නැත්නම් ජනතාව අවුස්සන්න, එහෙම නැත්නම් හමුදාවේ ඉන්න උදවිය අවුස්සන්න ඒ වගේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායකයි. ඒක අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට, අපේ ආණ්ඩු වෙනස් කරන ක්‍රමයක් මේ රටේ තියෙනවා. ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම බරපතල අභියෝගයක්, ආ බරපතල පහරක් මේ මෙතුමා මේ එල්ල කළේ. ඒක අපිට ලේසියෙන් තකන්න බෑ. ඒ හින්දා මම හිතනවා වගකිය යුතු නිලධාරීන් ඉන්නවා, වගකිය යුතු ආයතන තියෙනවා. මේ ප්‍රකාශය ගැන අපි හොයන්න ඕනේ. අපි අර නාලක සිල්වා, එහෙම නැත්නම් අර පොලිසියත් එක්ක සම්බන්ධකම් තියන් ඉන්න ඒ පුද්ගලයෝ ඒ හොයන ඒ පරීක්ෂණ වගේම අනිවාර්යෙන්ම මේක පිළිබඳවත් පරීක්ෂණයක් කළ යුතුයි.